බුදුන් පුදන ඔබේ වාසනාවන්ත දෑත හිස අභියසට ගෙන. අත් දෙක පපු ඉස්සරහට ගෙන වැඳගන්නේ ආයුබෝවන් කියන්න. පන්සිල් සමාදම් වෙන්නට ඔබ නමස්කාරය කියන්නට ඕන දොහොත් මුදුනේ තබා මෙන්න මේ විදිහට වැඳගෙන. බුදුන් පුදන වාසනාවන්ත දෑත හිස අභියසට ගත්ත ඔබ හඬනගල තුන් වරක් නමස්කාරය කියන්න හොඳයි පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකිය. දැන් ඔබ සූදානම් කරගත්තු පහන් ආලෝකමත් කරගන්නට හොඳයි. නවග්‍රහ නමදෙනා වහන්සේලාගෙන් බලපාන සකල අන්තරාය සරූපද්‍රවයන් දුරින් දුරුවේවා. හිසේ පටන් දෙපතුල දක්වාම ඇති 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අන්තරාවල් සිරසින් නලලෙන් බෙල්ලෙන් දෙවුරෙන් දෙවැලමිටින් දෑතෙන් දසඟිලි දසනියෙන් හෘදයෙන් උදරෙන් නාභයෙන් කටියෙන් රහසෙන් ගුදයෙන් සියලු ලෙඩ රෝග දුරින් දුරුවී
ජීවිතයේ අභිවෘද්ධි අපේක්ෂාවෙන් අපකරණ කියන සිතන පතන සියලු යහපත් කටයුතු බලාපොරොත්තු ප්‍රාර්ථනා මෙන්ම මෙවර ශිෂ්‍යත්වයේ උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවේ පුතේ ඔබටද ඔබේ නැනනුවන මතකේ අමතක නොවේ මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩි දියුණු වේ නැනනුවන වැඩි පෙනී සිටින විභාගයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල උදා කරගෙන රටට වැඩ ඇති දැයට හිත ඇති වීර කතුන් වීර පුතුන් වෙන්නට මේ මහා අනුසස් ලැබෙන අබතෙල් පහන් පූජාවේ වාසනාවන්ත තෙද බලය අපේ ජීවිතයට ළඟා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව හැම සිතකම ඇති කරගෙන හැමෝම හඬ නගලා තුන් වරක් සාදු කියන්න. එසේ ප්‍රාර්ථනාව ඇති කරගත්ත පින් ඇති ඔබ දැන් පහසු විදියට පහන දෑතේ තියාගෙන පින්කමට ඇවිත් ඉන්න පුංචි දුවේ පුතේ ඔබ දැන් කෑකෝ ගහන්නේ නෑ, වටපිට බලන්නේ නෑ, තමන්ගේ ළඟ ඉන්න යාළුවත් එක්ක කතා කරන්නේ නෑ. අතේ තියෙන පහනට අවධානය යොමු කරමින් පින්කමට බාධාවක් නොවන අයුරින් ඔවුන් කටයුතු කරන්නට ඔවුන්ගේ වැඩිහිටියන් වග බලා ගනීවි යැයි අප විශ්වාස කරමින් අපි බුදුන් සරණ ගිහින් පූජාවට අනුගත වෙමු. මේ විදියට යලිත් එකවරක් සාදු කියලා මහා කරුණානිතින් බලනා කාරුණික සම්බුදු රාජානෙනි හඬවැල පෙන ලොවට සැනසුම බෙදා දෙන සම්බුදු රජානෙනි අඳුරු උලව එළිය කරන කාරුණික සම්බුදු රජා අපට බුදු ගුණ කියාපාවඳ පුදන්නට අවසර ස්වාමිනි ලෝකයේ ඇති සියලු දුක අව නේක දුක් රස නිමා කරන අම නිවන දුටු බුදු පියාණෙනි වන්දෙමි සිරිපා පියුම් මද මගේ ලුතුරු බුදු පියාණෙනි පිරුණු මුදිතා ගුණය රැඳුනා පූජනීයයි බුදුලයේ ආගස් කුස ඕෂදි තරුවකි ගලන කෙන් මිනි පිට තියේ
මතක් වෙයි සමිඳුට බියේ පුදමි වන පස මලින් සිරිපා අවසරයි සම් බුදු පියේ බුදු වඩින කොට මා සිටිය නම් යන විට කැලයේ දාරට වනමල් නෙලා අතුරා සිරිපතු වැඳ වැටෙනවා මොගොසින්ගෙට වරුවකට දෙවියන් පිදුව මුත් පාර සතු මල්ලොප තිලෝවග පියානෙනි ඒවා නැත අපට වනමල් රැගෙන උදමින් සිරි පතුල සැනසීවැඳ වැටෙනි හිමියොප ඉදිරි පිට ඉයොදුන් ගානන්දිග සංග සඳුන් සුවඳ දෙන චීවරයක් ඇඳ බුදුන් වහන්සේ වැඩම කරන සඳ බලන් සිටිති ඇම දුහුත් අයට හැපෙන ගල් මිනිකට වෙනවා නිතට ගැටෙන මල් පාට වැටෙනවා බුදුහාමුදුරු දඟම් දේශන දහම් ඇසෝමට දෙවිවරු එනවා කලගුණ සලකන බව පෙන්වමිනේ සතියක් දෙනෙතින් පුදගල සෙවනේ සම්බුදු හිමි මාගේ හද තුල රැඳුනේ නිවන් පතා මා වඳින්නේ මිබැතිනේ සා ආදු සා
ඊළඟට කියන මේ ලෞතුරු බුදුගුණ පින් ඇති ඔබ හැම කෙනෙක්ගේ මා කීවට පස්සේ ඔබේ දැවෙන රිදෙන තැවෙන සිත හැම දෙයකින්ම නිදහස් කරගෙන ජීවිතේ ඔබ සිතින් විඳවන සියලු පීඩාවන් මගහැරේ. මෙලව සැනසිලිදායක ජීවිතයකට සතර දළදා වහන්සේ ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරාමත් වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින නිර්මල සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් හනුරපුර මහමෙවුනා උයනේ රූපිත විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ අනන්ත ආනුභාවයෙන් ඔබ හැම දිනාටම හැම සැපතක් සිතක් ශාන්තියක්ම සැලසෙත්වා කියලා හිතින් හිතාගෙන කියන බුදුගුණ සාන්ත හඬකින් මා කිව් පසු ශබ්ද නගල හැමෝම හයියෙන් ගාත කියලා වන්දනාව සිදු කරමු. මේ විදියට සාදු කියලා බුදු නෙතින් බලා මං කියලා අවසන් කරනවත් එකමයි ඔයත්තු කියන්න පටන් ගන්න. තව ටිකක් ශබ්ද නගල කිව්වොත් පින්කම තවත් ලස්සන වෙයි. ඒ නිසා අපි ආපසු කියමු මේ විදියට. බුදු නෙතින් බලා ඇතින් එන්න පින් ඇති උපත් ශබ්ද නගල කියන්න. මිහිරි පණ දෙසන විට ආමාගංග ගල Thank you.
Love.
Siri Mama Bo Gautam Muni Duge Sasune Savan Pura Banasan Gautam Muni Duge Sasune lo turu nivana malabinna arahan budu guna mata sehi veva Andy.
ਦਲਦਾ ਸਮੀ ਦੂਗੇ ਪੀਤ ਲੈ ਬੇਵਾ ਦਲਦਾ ਸਮੀ ਦੂਗੇ ਪੀਤ ਰੋ ਦੁਖ ਬਿਯ ਸੰਕਾ ਕੰਦੁਲੁ ਨਿਤਵਲ ਨੋ ਮਾਵੇਵਾ ਸੋਕ ਕੰਦੁਲੁ ਨਿਤਵਲ ਨੋ ਗਿਦਰ ਦੋਰੇ ਸਾਮਗਿਯ ਰਨਵੇਲੀ ਸੈਯੇ ਪੀਟ ਲੈ ਬੇਵਾ ਰਨਵੇਲੀ ਸੈਯੇ ਪੀਟ ਇਗੇਨ ਗਨ ਪੋਡੀ ਦਰੁਵਾਨ ਪੁੱਤਟ ਪਤਟ ਨੀਤੀ ਸਿਸਿਓ ਵੇਵਾ ਪੁੱਤਟ ਪਤਟ ਨੀਤੀ ਸਿਸਿਓ ਐਸ ਵਾ ਕਟ ਵਾ ਦੋਸ ਦੁਰ ਰਾਹੁ ਗੇ ਅਪਲਯ ਇੰਦੁਰੁ ਵੇਵਾ ਰਾਹੁ ਗੇ ਅਪਲਯ ਇੰਦੁਰੁ ਮੁਨਿ ਸਿਰਿ ਪਾਬਲ ਮਹਿਮਯ ਵੇਵਾ ਮੁਨਿ ਪਾਬਲ ਮਹਿਮਯ ਗਿਦਰ ਦੋਰੇ ਅਗ ਇਗ ਦੁਰੂਵੇਵਾ ਗਿਦਰ ਦੋਰੇ ਅਗ ਇਗ ਦੁਰੂ ਅਨਹਿਨ ਮਗ ਅਨ ਤੁਰੁ ਨੋਮਵੇਵਾ ਮਗ ਅਨ ਤੁਰੁ ਨੋਮ ਖੇਤ ਅਪਲਯ ਇੰਦੁਰੁ ਵੇਵਾ ਕੇ ਤੁਗੇ ਅਪਲਯ ਇੰਦੁਰੁ ਲੇਟਕ ਦੁਕਾਕੰ ਕੀਸੀ ਵਿਟਕ ਨੋ ਵੇਵਾ ਦੁਕਾਕੰ ਕੀਸੀ ਵਿਟਕ ਕਰਨ ਕੀਨ ਹੈਮ ਦੇ ਸੁਭ ਵੇਵਾ ਕਰਨ ਕੀਨ ਹੈਮ ਦੇ ਮੇ ਅਬ ਤਿਲ ਪਿਦੂ ਪਿੰ ਮਤੁ ਵੇਵਾ ਤਿਲ ਪਿਦੂ ਪਿੰ ਮਤੁ ਸਿਨ ਸੁਰੁ ਅਪਲਯ ਇੰਦੁਰੁ ਵੇਵਾ ਸਿਨ ਸੁਰੁ ਅਪਲਯ ਇੰਦੁਰੁ ਦੀਪਨਾਥ ਮੁਨਿ ਸੈਸਿ ਲੋ ਅਰਹੰਤੰ ਵੀਰ ਵਿਸ਼ਾਰਦ ਮਾਰ ਪਾਰਾਜਿਤ ਵੰਦੇ ਸੁਗਤੰ ਭਗਵੰਤੰ
භගවන්තං රාජ විරාජිත ධීර වීර මුනි වන්දේ බුද්දං භගවන්තං සාක්‍ය සිය දාර ගෝතම මුනි රාජ වන්දේ භගවන් අරහන්තං වන්දේ වන්දේ භගවන්තං ගෝර සසර බිම සිහිල සාදා සුගල්වන මෙන් සුවඳ සඳුන් මාර පරාජය කළ අපරාජිත සරණතලේ ඇති සිරස තැබුන් මහපින්කාන්ද තුන් ලොව සනසන අපායගාමී වෙන්න නුදුන් නීල පීත සවනක් රැස මාලා පතුරා පතුරාලන බුදු සමිදුවදින් ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහියට නගාගෙන අපි මේ ළඟට ජයශ්‍රී මහා ආශිර්වාද වන්දනාවයි සිදු කරන්නේ. මාත් එක්කම එකට වන්දනා කරමු හැමෝම සාදුකාරයක් දීලා. බෝ සමිදුනේ වන්දිනේ මේ මම සිරසනාමා බෝ පත් පැගුණානම් මට වෙන්න සමා සෙවන දුන්න සමිදුට කොල අතුද නාමා වන්දිනෙමි සීකර සිරස නමා මද සුලඟට ලෙල දෙන බෝපත් සෙවනි ඉඳගෙන කි
gratos durer se kam kaatolu magharavan borajune putane mi paan aalokaya borajune yanain mage gi vipatak nom vanalesat vindina sitte late ul paga haradar tamai jeevitaye ek digat pooja karami jeevitayama bora jute budu apakal ping madilu budu dekumata samide budu sigarala ap obata mevende budu men sithe na guno biya sakura lan nene te galana duk kandulu pisinne dangas dena nek pidum pudanne jay sri mahabo samidu andinne sambudu guna matu karavana bodhiya budu rasmala vi Gautama muni dun pita dun bodhiya sadhu adimu jaya siri mahabo vitaragi guna matu sambudu dene ting putalad bodhiya apit vandimu jaya siri mahabo animisa pitu men putalad pini diyaren nengavin
Guna ya denenava
අගස උසට වන මල් පිදු තේතිය නමදිමු අපි රන් වැලි මඟටේතිය ඇමුණු ලෙසට සම්බුදු බල සත්මුරුවන් නිධන් කොට ගැමුණු නිරිඳු කරවූ මඟසෑයට අපිත් වදිමු රන්වැලි මඟසෑයට සම්බුදු ගිමි සමවත් සුවයෙන් ගලි සෞ කෙලෙසුන් වෙන සූරතුන් වෙනි තුන් ලොව අසදීස සෑයනමින් දිලි අපිත් වඳිමු මං සෑරුවන් හදකනටය ගත් බූපත්ම සෙවනේ හිතකනි සල පව වඩවයි නිතිනේ නිහඩරයක මුනි පන දම්මැසුනේ නිවන සිතට පෙත පෝසෙවනේ සාදු 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 කාලේ පැයකුත් විනාඩි දෙකක් ගෙවී ගියා. පැයකුත් විනාඩි දෙකක කාලයක් පුරාවට බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ජීවිතයට ළඟා කරගත්තු ඔබ ඊළඟට උඩුගුවනේ වැඩ වසන සතරවරන් දෙවියන් ප්‍රමුඛ වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඉන්ද්‍රෝ පේන්ද්‍ර සිළු දෙවියන්ට මේ මහා අනුසස් ලැබෙන අබතෙල් පහන් පූජාවට මේ පින්බිමට වඩින්න අපි දෙවියන්ට ආරාධනාව සිදු කරමු. ඒ නිසා සැදැහැවතුනි පහන දෑතටගෙන හැමෝම නැගිටලා මේ උතුම් දේවාශිර්වාදයෙන් ඵල ලබමු. සාදුකාරයක් දෙන කවුරුත් එක්ක පහන දෑතටගෙන නැගිටපු ඔබ උඩුගුවනේ වැඩ සිටි සතරවරන් දෙවියන් ප්‍රමුඛ වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක ශාසන මාමක සියලු දෙවියන්ටත් මේ පින්බිමට වඩින්නට දෑතේ තියෙන පහන හැමෝම තමන්ගේ හිස අභියසටගෙන වරක් හඬ නගලා සාධූකාරයක් දීලා දෙවියෝ ඔබේ සාධු නාදයට මෙන්ම මේ වෙලාවේ ඔබේ දෑතේ ආලෝකමත් වෙන ඔයි අබතෙල් පහන ආලෝකයට දෙවියෝ බොහෝසේ ප්‍රිය කර. එනිසා දෙවියන්ගේ ගෞරවනීය වූ වැඩමවීම තුලින් සිතින් ඇඳි අසිරිය නෙතින් බලා ගතින් සිතින් ලෝතුරු සොයට මඟ සැලසෙන මේ ප්‍රභාව සම්පන්න වූ පින්කමට අපි දෙවියන්ට ආරාධනාව සිදු කරමු. පහසු විදියට යලි පහන දෑතේ තියාගෙන අපි දෙවියන්ට ආරාධනාව සිදු කරන්න මුලින් වාගේම මාගේ උපස ශබ්ද නගල කියන්න හැමෝම. මැද ඉන්න පිරිස තව ටිකක් ඉස්සරහට එන්න හොඳයි. මේ මැද ඉන්න පිරිසටයි මතක් කරන්න. ඔය ඇත්තෝ ඉන්න ඉස්සරහට තව ටිකක්. මුලින් වාගේම මාගේ උපස ශබ්ද නගල කියන්න සාදුකාරයක් දීලා තවසරයක්.
Yeah.
සුමන සමන් දෙවි යෝ පින් ගන්නයි සුමන සමන් දෙවි යෝ පින් ගන්න සිද්ද සුනියම් දෙවි පත්මතිනි දෙවියෝ පින් ලැබ ගන්නයි නි දෙවියෝ පින් ලැබ සතර වටින් සැම සාදු සාදු මේ අපරක දෙන්නයි සාදු සාදු මේ අපරක දෙන්නයි සාදු 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 ඊළඟට අපි සාතාගිරෝ නමෝ යක්කෝ තස්ස චාසු රින්දතෝ භගවතෝ ච මහරාජා සක්කෝ අරහතෝ තත. ඒ ගාථා ධර්මයෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේට නමෝ කියලා මුලින්ම වැඳ නමස්කාර කර තිබෙන්නේ සාතාගිර කියන යක්ෂයා. ඊළඟට බුදුරජාණන් වහන්සේට දෙවනුව යළේ තස්ස කියල වැඳ නමස්කාර කරේ රාහු කියල අසුරෙක් විසින්. භගවතෝ කියා ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ මේ සතරවරන් දෙවිවරු දිවිය සමූහයාම පිරිවරාගෙන ඇවිත් භගවතෝ කියල තුන්වෙනුවයි බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කර අරහතෝ දෙදෙව් ලොවටම අධිපති සක්‍රදිවිය රාජෝත්තමයාණන් වහන්සේ ලෝක සිවන් කර වූ බුදුපියාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මයට අරහතෝ අකුරු හතර කියල හතර වෙනුවයි වැඳ නමස්කාර කර සම්මා සම්බුද්දස්ස අකුරු දහයයි ෂඩ්විධ බ්‍රහ්ම ලෝකයට අධිපති සහම්පති කියන මහා බ්‍රහ්මයා 168,000 යොදුන් උස ඇති අර මහා මේරු පර්වතේ සාරුවන් මල්දමකින් බුදුන්ට පුදා බුදුන්ට වැඳපු මේ දෑතින් හන් කිසිවෙකුටවත් මානම් යළි නොවඳිමේ කියා ප්‍රාර්ථනා කොට සම්මා සම්බුද්දස්ස අකුරු 10 කියලා වැඳ නමස්කාර කර තිබෙනවා. ඒ නමස්කාරයෙන් අපි ඔබටත් ඔබේ නිවසට ඔබේ ව්‍යාපාරයට ඔබේ වෙළෙහෙළඳාමට ඔබේ අධ්‍යාපනයේ මතු අභිවෘද්ධි රැකී රක්ෂාවේ දියුණුව යහපත සැලසී ඒවාට බලපාන නොයෙක් විදිහේ දෝෂාන්ධකාර ඒ සියලු දොස් නිදොස් වෙන මේ මහා බලගත් බුදුගුණ ආශිර්වාදයෙන් අප මීළඟට ඔබට සිත ශාන්තිය සලසා දෙන්න. ඒ නමෝ කියන එබුදු ගුණෙන් ඔබට වේය සෙත් මංගල. ඊළඟට සුගත තථාගත බලයෙන් සියලු දෝෂයයි දුරුකොට පද හතර කියලා අවසන් කරමින් අපි ඔබට මේ විදියට ආශිර්වාද කරනවත් එක්කම ඔය දෑතේ තියෙන සෙත් කළ පහන හැමෝම තමන්ගේ හිස මුදුනටගෙන දැම්ම නෙමෙයි දැන් පහසු විදියට අතේ තියාගෙන පද හතර අවසන් කරමින් නමෝ කියන එබුදු ගුණෙන් ඔබට වේය සෙත් මංගල කියා අප මේ විදියට ආශිර්වාද කරනවත් එකම පහන හිස අභියසටගෙන හඬ නගල සාදුකාර දේ අනුමත කරමින් මේ මහා බලගත් බුදු ගුණ ආශිර්වාදයෙන් ඵල ලබමු සාදු කියලා. තවසරයක් හඬ නගල දැන් පහන පහසු විදියට තියාගන්න.
සාතා ගිරයන් සෙන් පතියදා පැමිණ සිරිපා මුල වැඳී නමස්කාර කළයි දැකලා නව අරහත් ඵල නරක අපාදුක පෙන්වා මෝක්ෂ නිවන් මගවදල නමෝ කියන බුදු ගුණයෙන් ඔබට වේසෙත් මංගල පතා බෝධි සම්භාරය සිතා එබුදු බවම එකල කතා නොකර පුතා දෙදරුවන් දන් දුන් මුනේ දුගේ බල ඉතා මිහිරි කතා කරන තම අඹුදරු දන් දුන් කල සුගත තථාගත බලයෙන් සියලු දෝසයයි දුරු කොට සිව්පූර්ව නිමිත්ත දැක මාන වෙන්න නික්මුණු කල චන්න ඇමති හටවදාල අසුගෙන වයි නියෝග කළ රන් කඩුවෙන් දොර අරවා කුමරු බැලුවයි රාහුල එයනු අසෙන් දොස් දුරුවී ඔබට වේසෙත් මංගල කන්තක අසු පිට නගිමින් තිසියු තුනක් මග ගෙලි කළ පන්නා ගඟ අට ඉස්බක් අනෝමනම් ගම් තෙද බල රන් කඩුවෙන් කේස කපා අහසට ඇරියා ඒ කල ඒ අනුහසින් දොස් දුරු වී ඔබට වේසෙත් මංගල එදා මුනිදු නික්ම වෙලා අජ පල් මුල වැඩ සිටි කල සුජාතාව කිරිපිඩුගෙන අපේ මුනිදුට පූජා කළ අපේ මුනි කිරිපිඩු වළඳා තලිය දෙමුවයි මහා ජල ඒ අනු අසෙන් දොස් දුරු වී ඔබට වේසෙත් මංගල දන් දුන්නේ සුජාතලා රන් තලිගෙන නිදුට යස වෙන් වෙන් කර සත් සතියට වැළඳුවෙගේ කිරිපිඩු තොස සුන් සුන් කර කෙල සුන් බිඳ බුදු වී වැඩියාය එකල බුද්ධං සරණේ බලයෙන් ඔබට වේසෙත් මංගල එළිය සදා තුන් ලොවටම සසර කෙලෙස් අඳුර නසා බුදුව මගිමි තුන් ලොව තුල ඇසෙන මීරි තමම් දෙසා සසර අනිසි පව පල කොට පෙන්වා තුනි නිවන යසා ඒ අනු අසෙන් දොස් දුරු වෙයි ඔබට පැමිණි රවිගේ දසා අප මහා බෝසතාණන් වහන්සේ මෙලොව එළිය දුටු දවසේ සත් පියුම් මත වැඩම කළා සත්‍යයි ඒ සත් පියුම් මත සිටගෙන සිංහනාද පැවැත්තු බව සත්‍යයි එදා විජයස් ශ්‍රී ජය සිරි මහා බෝ සමිදු අභියස
සියලු ක්ලේශ ධර්මයන් පරාජය කොට ලෞතර බුද්ධත්වයට පැමිණ වදාලා වූ වන්දනීය අති වන්දනීය පූජනීය අති පූජනීය අප ලෞතුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නව අරහදී බුදු ගුණ සත්‍යානුභාව බලයෙන් ආ උන්වහන්සේ විසින් සේවනය කරන ලද අස්වත්ත නම් වූ ආනුභාව බලයෙන් පහන් හිස අභ්‍යසම තියාගෙන මාගේ හිස පටන් දෙපතුල් දක්වා ඇති සියලු රෝග දුරු වේවාසාදු සියලු අපල උපද්‍රව ඒකාන්තයෙන් සියලු කරදර බාධක මග නැරී පවුලේ සියලු දෙනාගේ සමගිය සමාදානය ඇතිවි දිනෙන් දින දියුණුවම සැලසේ ඇස්වන් කටවා දෝස දුරුවි යමෙක් කලා වූද නොකලා යමෙක් මාසට අත නගා දෙස් තැබුවේද පොළොවට අත තියා සාප කළේද එක් මංසලකදී දෙමංසලකදී තුන් මංසලකදී දෙස් තැබුවේද සාප කළේද ඒ සියලු වස් දොස් වහතුරු වී අද මේ පින්කමට දායක වී මූලික වී ක්‍රියා කළ සෑම දෙනාටත් මේ දෑතේ පහන් ආලෝකය දරා සිටින මේ හඬ ඇසෙන තෙක් මානයක වූ ඉඳ මේ පින්කමට සවන් යොග යොමු කරන ඔබ සියලු දෙනාටද මෙම විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට ඔබ අප හැම දෙනාටත් මේ උතුම් පූජාවේ බලයෙන් හැම සැපතක් සිතක් ශාන්තියක් සැලසේවා සාදු එසේ ආශිර්වාද කොට අධිෂ්ඨාන කරන ලද ඔබේ දෑතේ තියෙන පහණෙන් හැමෝම තමන්ගේ දකුණු අතින් තෙල් බිඳුවක් හිසේ ගල්වා ගන්නට හොඳයි පහණින් ඔබ තෙල් බිඳක් හිසේ ගල්වා ගන්නේ හිසේ පටන් දෙපතුල දක්වාම තියෙන සියලු ලෙඩ රෝග දුරු වෙන්න කියලා හිතින් හිතාගෙන දැනට ලෙඩ රෝගවලට බොන බේතේ දිව්‍ය ලෝකයෙන් ගෙන දිව්‍ය ඖෂධයක් බවට ප්‍රත්‍යවි ඔබට ඉක්මම් සුවය ලැබෙන්නට කියලා හිතින් හිතාගෙනයි ඔබ ඔය පහණින් දකුණු අතින් තෙල් බිඳක් හිසේ ගල්වා ගත්තේ පහණෙන් තෙල් බිඳුවක් හිසේ ගල්වා ගත්ත ඔබ ඊළඟට මේ උතුම් ආශිර්වාදයෙන් පිහිට ජීවිතයට ළඟා කරගන්නේ බුද්ධාදී රත්නත්‍රේ ආශිර්වාදයේ මෙන්ම දෙවියන්ගේද දේව ආශිර්වාදයේ ලැබෙන පහන දෑතේ ওই විදිහටම තියාගෙන මේ විදියට ආශිර්වාද ලැබුණා සාදු කියලා
අප්‍රමාණ ධම්මෝ යන අනුහසිනේ අප්‍රමාණ සංඝෝ යන අනුහසිනේ අප්‍රමාණ දුස් දුරු වේ ඒ අනුහසිනේ බින්දා හැම සතුරන් මුනි දස පෙරුමන් බලලමිනේ කැන්දා මහරහතුන් සා පිරිවරමින් මුනි සෞනේ වැන්දා මුනි දුගේ සිරිපා නාලා ගිරි ඇතු දපනේ සින්දා මුනි අනුහසයෙන් සැම දුස පලයන් දෙදනේ මණ්ඩය කිරි පිඬු වැළඳු සම්මා සම්බුදු සිතුසේ නංගවමින් දෙවුදත් තෙර පෙරළූ ගල් මා මෙරසේ ඡණ්ඩය කළ රුචි රෝමය තපනය කළ යනුමසේ කෙණ්ඩය රැඳි උදා රෝග යනුමසෙන් දුරුව මෙසේ ගිජු කුළු මත ගිඳ දෙවුදත් මුනි දුට ගල් පෙරළුදා මුනි දුසිතේ කිසි තරහක් නොමවිය සැබැවින් පෙරදා ඒ සම්බුදු අසිරි බලෙන් පවතින රෝතුක් පිසදා ඔබ සැම වෙත සෙත් වේවා මුනි දුගේ බලයෙන් සැමදා දෙමින් සුරා මත් කරමින් දෙව්දත් ඇරිය ඇතා එදින එදින අනද තෙර පෙර ගොස් කී මුනි දුට නොදෙමි මරණ මරණ ලෙසින් ආනාලා ගිරි ඇතු වැඳි නමා දෙදන දෙදන කෙන්ඩ දෙවලු කරේ දෝස ගියයි මුනි බලයට සුනිමලගේ සාම කුමරු අඳ මව්පියෝ රැකන් සිතුල සිත් ලොලවි පිල්ලියක් රජ මුවන් සොයා ගිය වන තුල සිටි කුමරුන්ට විදපු පහර වැද හද තුල හදවතේ ඇති සියලු රෝග යනයෙන් අද දුරුවිය ඒ පවර මුනි දු සමුසත අට දම් දෙසමින් සිටිතේ පුර ඒ පුර වසන මිස දිටු වෙකි බසට චිංචි මානි එවර මුනි දු වෙතට ගියේ තර මිටියක් බැඳන් උදර කටියේ රහසේ දෝස යනයෙන් අද දුරුවිය ආල වෙන්නට සිටිය ඇත් රජු දුන්නු කලිඟුව රටේ සායට දෑල වර සිටි පිරිස සමගින් දුන්නු බව කෙවු පිය රජුන් අට සීලයේ ගුණ මහිම පෙන්වා ලොවට සෙත් කළ මුනි බලයට නීල බුදු රැස් බෙලෙන් ඔබගේ සිරස නලලේ දෝස දුරුකොට ඈත පෙර සිට පතාගෙන එන පිසව සහ දරු දෙදෙන මාගේ මා වෙතේ ඇති සියලු සම්පත් මැණික් වස්තුව දීපුලාගේ සීත සුලගත් දාර පිඹුරන් වෙසෙන මේ මහා
නාස මුඛයේ දෝෂ භංගේ මේ වනේ මට ඉන්න කම් නැත මමත් යනවා තපස් රකින්නට මා වෙත ඇති සියලු සම්පත් මෙන්න මාගේ වස්තු නුඹලට මාලිගේ මට ඉන්න කම් නැත මමත් දරුවන් යනව තපසට ලෝහිතේ බුදු රැස් බෙලෙන් ඔබේ බෙල්ල දෙවුරේ දෝස දුරුකොට කවදාද මගේ අඹුවනුත් සහදරුවනුත් ගෙන යන්නේ තපසට එකදාද අපි සිල් රකින්නේ යන්න නරකයි කතුන් තපසට මොනවාද මේ රජ දොඩන්නේ වෙනම පන්සල් දෙකක් වෙන්කොට ඕදාද බුදු රැස් බෙලෙන් ඔබේ ලැමද උදරේ දෝස දුරුකොට පහන් වෙන්නට පළමු බම්මුණෙක් ඇවිත් බැස සයි වංගගිරියට මාන් පළමින් දරුවෝ දෙන්නා ඇවිත් බැස සයි පැන් පුකුණට සුනංගුව තව මොකද රජුනේ දරුවෝ දෙන්නා දෙන්න දානෙට මාං ජෙෂ්ඨ බුදු රැස් බෙලෙන් ඔබේ රහස කලවා දූස දුරුකොට සැබෑවට මගේ දරුවෝ දෙන්නා කොයි අතද ගියේ නොදැනු මේ මාසනකින් නාවලාගේ එපල වැල නෙළුමට වනේ එදා මගේ දන් දීපු දරුවන් බෙලෙන් ඔබ මතු බුදුනේ ප්‍රභාස්වර බුදු රැස් බෙලෙන් ඔබේ දිදන කෙණ්ඩේ දෝස ඇරේ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව සතු තැන්පත් වෙන හැමෝම පූජාව අවසන් කරන් ඉඳගන්න සාදුකාරයක් දෙන්න අපි පින්කම් මේ විදිහට අවසන් කරන් ඊළඟට දුවේ පුතේ මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ලියන්නින් ඔබට මේ ආශිර්වාදේ කරලා අපි වැඩ ඉන්න දෙහිවල කරගම්පිටියේ ශ්‍රී මේධංකර විහාරස්ථානයේ ਸਰව රාත්‍රික පරිත්‍රාණ දේශනාවෙන් ඒ වගේම රතන සූත්‍ර 108 වරක් පිරිත් කරලා ජය පිරිතින් සෙත් කරපු මේ විශේෂ පිරිත් නූලක් පින් ඇති ඔබ හැම දිනාටම අපි රැගෙන ඇවිත් තියෙන මේවා ඔබේ දකුණු අතේ ගැට ගහ ගන්න හොඳයි. හරි බලවත් අප ඊයේ විහාරස්ථානයේ ਸਰව රාත්‍රික පරිත්‍රාණ දේශනාවෙන් ආශිර්වාද කරලා මේ පිරිත් නූල ඔබට රැගෙන ආවේ. ඒවා හරි වටිනවා. හැමෝගෙම දකුණු අතේ ගැට ගහ ගමු පින්කම අවසන් වුණාට පස්සේ. දැන් අපි මේ අවුරුද්දේ විභාගයේ ලියන්න ඉන්න ඔබටයි මේ උතුම් ආශිර්වාදයේ සලසදේ. දැන් විභාගයේ ලියන දුවේ පුතේ ඔබ දැන් පාඩම් කරන විට ඔබට නිතර නිදිමත ගතිය ඇති වෙනවා. ඒ ඇති වෙන නිදිමත ගතිය අලසකම් කම්මැලිකම් මගහැරිලා උද්‍යෝගයෙන් වැඩ කරා නැනනුවන වැඩෙන් මතකයේ ධාරණය වැඩි දියුණු වෙන
ඔබට තියෙන පිළිවෙතක් වැඩිහිටි අම්මේ තාත්තේ ඔබට පුළුවන් මේක gedara කරා දරුවෝ වෙනුවෙන් සිකුරාදා දවසක ඔබ නැගිටින්නට ඕන හරියටම පාන්දර 3ට කලින් නැගිටලා සතුන් කපුටන් ඇඬලීමට පෙර කතා නොකර මැටි කලයකට ඔබ පෙරලා ගන්නට ඕන වතුර කල ගෙඩිය පෙරලා ගන්න මේ වතුර කලයට ඔබ එකතු කර ගන්නට ඕන ඇට ඇටි වර්ග පහක් අමු කහ කෑල්ල දේවදාර ඊළඟට දෙහි අත්තයි අඹ අත්තයි ගෙන දස දිසා පිරිතෙන් අර වතුර කල ගෙඩිය දිසාසු දස භාගේ සෝටිතා බුද්ධානු භාවතෝ වේරාපි අන්තරායාපි විනස්සන්ති අසේසතු. ඒව මාධි ගුණෝ පේතම් පරිත්තන්තම් බනාමහේ මහා බලගතු. මේ දස දිසා පිරිතෙන් වතුර කලේ හැකි වාර ගණනක් සෙත් කරල උදෑසන නැකිටින ඔබ එක පානය කරනැයි ස්නානය කරලා. අද පින්කම් අවසන් වී යන ඔබට අපි විහාරස්ථානයේ ආවාසය ධර්මශාලාව අභියසින් අපි ඔබට දෙනව දුවේ පුතේ බලගතු මහා සරස්වතී දැහන. ඔබේ දැහන නිවැරදිව කියවන්නට ඕන වචන වරද්දන්නේ නැතු. වතුර කල ගෙඩිය ස්නානය කරලා පැන් වීදුරුවක් අතට අරගෙන මේ දැහන කියවලයි ඔබ අර පැන් වීදුරුව පානය කරන. ඔබේ මතකය ධාර්මය ශක්තිය වැඩි දියුණු වෙන්නේ. ඒ ඔබට විශේෂ ආශිර්වාදයක් වෙනවා නුවනුමාන. හිතේ විශ්වාසයයි වැදගත් වෙනවා. ඊළඟට ජීවිතයේ අභිවෘද්ධි අපේක්ෂාවෙන් ඔබ අතගහන වැඩ කටයුතු ව්‍යාපාර වෙළහෙළඳාම් කඩාකප්පල් වී කරන කිසිවක් සාර්ථක වෙන්නේ නැත්තම් ඔබ ධනු ලග්නෙන් උපන් කෙනෙක් නම් වෘෂභ ලග්නෙන් උපන්නයික් නෝ ඔබට මේ පිළිවෙත් මේ කාලේ නම් හරි වැදගත්. පොදුවේ හැමෝටම හොඳයි. සෙනසුරාදා දිනවල උදේ හතක් ගෙදර හදන්න සුවදැල් සහලින් එළඟ තෙල් මිශ්‍ර කර කිරි ආහාර ටික හදන කිරිපිටු රැගෙන බෝධින් වහන්සේ නමක් අභියසට එන ඔබ ඒක පීරිසියට බුලත් කොළවලට නැතුව නුග කොළ නමයක් මත අර කිරිපිඩු තැන්පත් කොට ගිතෙල් වලින් පහන් නමයක් දල්වා. ගිතෙල් වලින් එළඟි තෙල් නෙමේ, එළඟි තෙල් එළහරක්, ගිතෙල් මේ හරක්කින් ගන්න. එනිසා ගිතෙල් වලින් පහන් නමයක් දල්වා කිරිපිඩු පුදා අවසන නැවත ඔබ ඒක රැගෙන යන්න ඕන නුග ගහක් යටට. නුග ගසක් යටට ගෙනහින් දෙන්න කපුටන්ට ආහාරයට. එක කකුලක ආබාධයක් තුවාලයක් පේන්න තියෙන යාචකයෙකුට ගෙදර හදල ප්‍රනීත විදියට ආහාර වේල සෙනසුරු අපල ඇති අයගේ අතින් ඔහු වෙත දීම නුග ගහකට සාත්තු කිරීම. ඔබට පුළුවන් මේ සෙනසුරු අපලේ රාෂ්ටක වලින් අත්මිදී ඔබේ ජීවන මග අභිවෘද්ධිදායකව ආලෝකමත් කරගන්න. එනිසා පිළිවෙත් ගැන කියන බොහොම වෙලාවක් ගන්න කාලය නෙමේ. ඊළඟට ඔබට රාහු අපල ඇත්නම් ගෙදර ගෙවත්තේ හිටවන්න පොඩියට හෝ කමක් නැහැ. වැටකෙයියා පැලයක් හොයලා උදේ හවස අර වැටකෙයියේ පැලේට ඔබ වතුර ටිකක් දාලා යම් සාත්තුවක් කරනකොට ඔබට ඉගෙන ගන්න දුවේ ඔබ ඉගෙන ගන්න දුවා දරුවන්ට තියෙන රාහු අපල වලින් පුළුවන් අත්මිදේ. දරුවා ගෙදර කියන දේ අහන්නේ නැත්තම් දවසින් දවස අකීකරු වෙනවනම් රටේ පවතින මේ අර්බුදකාරී බව හමුවේ මෙන්ම ඇති වුණ මේ වසංගත උවදුරත් එක්ක අද ළමා මනසින් පොත පැන්සල පෑන මතකයෙන් ගොඩාක් දුරට ගිහින් අද දරුවෝ දෙමව්පියෝ කියන දේ නෙමෙයි අහන්නේ. දෙමව්පියෝ දරුවෝ දෙමව්පියෝ කියන දේ නෙමෙයි අහන්නේ. දරුවෝ කියන දේ අහලා ඒ අනුව දෙමව්පියන්ට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා.
ගුණධර්ම පිරිහිලා ආයුෂ කොට වෙලා ශරීර කුඩා වෙලා නාඳුනන ලෙඩ හැදිලා ලෝකේ ඇති වෙලා පැවතිලා නැති වෙලා සුන්න දූවිලි වෙලා යන මේ සංසාර ගමනේ පුබ්බා චර්ය ගෙදර නැමැති තක්සලාවේ දිසාපාමුක් ආචාර්ය වෙන්නේ අම්මා තාත්තා ගුණවග සදාචාර ආචාර සමාචාර චාරිත්‍ර වාරිත්‍ර ආගමික සමාජික සංකල්පන මේ සේරම ගලාගෙන ඉන්නේ ගෙදර දෙමෝපියන්ගේ හරි ආදරය සෙනෙහස ඒ වගේම හරි මග පෙන්වීම දැක්මක් නොලැබෙන දරුවා දේශයට සාපයක් ජනතාවට කෝපයක් තමන්ටත් පාපයක් එනිසා දරු අතින් හොඳයි උදේ හවසර වැටකෙයි පැලේට වතුර ටිකක් දාලා සාත්තු කරන්න. ඒව ගැන විස්තර කරන්න කාලේ නෙමෙයි දැන් ගොඩක් රැපෝ වෙච්ච වෙලාවේ. කිව් පිළිවෙත් ගැන ඔබට ගැටලුවක් වෙතොත් ඔබ පිට වෙන පගේ මේ උතුම් පූජාව ග්‍රහපල දුර්ලණ පිළිවෙත් අඩංගු සෙත් කවි ග්‍රන්ථයේ තියෙන කැමැති කෙනෙක්ට පුළුවන් උදේ හවස බුදුන් වැඳලා ඔබේ ලග්නට අදාළ ඝන බල පිහිටා සැකසූ සෙත් කවිය ඔබටම සුගායන එක. ලග්න 12 පළවෙනි ලග්නය තමයි මේෂ ලග්නය. මේෂ ලග්නේ නම් ඔබ උපන්නේ මේෂ ලග්නෙට සෙත් කවිය 3 වෙනි පදේ මේෂ ලග්නෙන උපන් මාගේ අපල කරදර දෝෂ හරිමින ආදි වශයෙන් ඔබ එය කිය යුතුයි. ඔබ වෙන කෙනෙකුට ඔබේ දරුවට පවුල කෙනෙකුට නම් ඔහු වෘෂභ ලග්නෙන්ද වෘෂභ ලග්නෙන් උපන් ඔහුගේ නම යොදලගේ අපල පිරිපත රෝග හරිමින සතිර සුවසිත සහන වඩවා ආදි වශයෙන් ඔබ එය සජ්ජායනය කළ යුතුයි. ඒ නිසා අවශ්‍ය කෙනෙකුට එතනින් පොතක් රැගෙන උදේ හවස කියවන්න හොඳයි. කිව් පිළිවෙත් ගැන පැහැදිලි නැත්නම් රැගෙන යන පොත පිටිපස්සේ තියෙන අපේ දුරකථන අංකය ඔබට දෙයක් අහලා දැන කියා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒ බවත් ඔබට මතක් කරමින් පූජාවේ කටයුතු අපි අවසන් කරමු. මේ ආශිර්වාදය පහන දෑතේම තියාගෙන මේ උතුම් ආශිර්වාදය ඊළඟට ඔබට නිතර හිස රදේ හැදෙනවා. ඔය හිසේ තියෙන 19ක්ම රෝග දුරු වෙන්නටත් මේ ආශිර්වාදයේ වැදගත්. ඒ වගේම ගෙදර ඔබ සොයලා හිටවන්න අරූදගහ අරූදගහේ පස් වගේගෙන තෙල් සකස් කරගන්න. ඔබේ හිසට පුදුම සිසිලක් තියෙන වේදනා බව පහව යනෝ ඒ තෙල්වලට. ඒවා ගෙදර ඔබටම කරගන්න පුළුවන් දේවල්. ඒ වගේම දැන් ওই දෑතේ ඔබ දැල්වෙන ওই පහන ඔබ කටින් පිඹල නිව්වෝ ඒක ඔබට ඔබ කරගන්න දොසක්. කවදාකවත් ගෙදර බුදු පහනක් කටින් පිඹල නිවන්නේ ඒක දොසක් වෙනවා. බුලත් විඩ කන කෙනෙක් මෙතන ඇවිත් ඉන්නවනම් ඔබ බුලත් විඩ කන කෙනෙක් නම් බුලතේ අග මුල නොකඩා කෑවත් ගෙදර ඉන්නකොට ගෙදර එලිපත්ත යට ඉඳගෙන එතන හිස පීරුවත් ඔළුවට අත ගහගෙන ඔබ දොරකඩ හිටියත් ඒවත් එක්තරා විදිහක දොසක් වෙනවා. ඒ දොස් හේතු කොටගෙන තමයි හැමදාම ගෙදර ප්‍රශ්න අඩදබර අසමගිය ආර්ථික පරිහානි ඇති වෙන්නේ. ඒ සියලු දොස් දුරු වෙන්නටත් එකමයි මේ ආශිර්වාදය සාදුකාරයක් දීලා ගණ දෙවි කෝවිල පිරිපටලන්නේ දතමෙද පිරුවට ඇඳ පෙවෙන්නේ කලකී දේ මට සාදා දෙන්නේ පින් ඇති ගණ දෙවි නුවණක් දෙන්නේ කිරිදි වෙඬ රුද පස්ගෝ රසිනා උඳුමුන් තල මෑ කලලින් සොබනා
පුද ලබන දෙන් මට නුවණක් ගණපති එහෙනා සදී පතිනි පණ්ඩී පුරයට වැඩලා දිදිලුවට සෙත් සිරිවටවාලා රිදි සලඹ නලලතට වඩාලා සිඳි දෝස නලලින් ගිය බැසලා නටුහබ කරදර සැම ඇති උවද ලෙඩ දුක් වියමුල් වල මැදි උවද රැකි රක්ෂාවල් දුස්කර උවද එම වාන් සැම දුස දුරු වේවාද ගෙයි උළුවන් අලේ බැන්දද මීවද නයි පොළොඹුන්ගේ හැම තැන දීවද කබර ගොයින්ගේ ඇතුළට ආවද රුදුරු ඒවා දොස දුරු වේවා අද බුලත් ගියක මුල නොකඩා හැවද උලමෙක් වාලෙගි මුදුනට ආවද යක් පුසින්ෙන් දැක බිය වූවද රුදුරු ඒවා දොස දුරු වේවා අද එලිපත්තේ සිට ඉස පීරුවද ගාගෙන ඉස අත දොරකට සිටියද පහනේ තෙලිකඩ පිඹලා නිවුවද දස මස දොස යයි අද සිට නිවරද ගත්තේ පත්තිනි සරණය සත්තේලොව සත රූපිය සමගය නිත්තේ දෙකල්ලව වැඩුමල් සලබය නැත්තේ දෙකලව දූස මුදා ගිය සතු පහන්නිවල පැත්තකින් තියන්න හැමෝ. පහන පැත්තකින් තියව ඔබ ඔබේ වම් අත උඩින් දකුණු අත තියාගෙන අප මිනිත්තු දෙකක් මෛත්‍රී භාවනාව වඩමු. වම් අත උඩින් දකුණු අත තියාගත් ඔබ මේ විදියට අපි මෛත්‍රී භාවනාව වඩමු. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා දුකින් මිදෙම්වා මාමෙන්න මාගේ මව්පිය ගුරු හිතවන්තයෝද මැදහත් සත්බයෝ වෛර නැත්තු වෙත්වා තරහ නැත්තු වෙත්වා දුකින් මිදෙම්වා නිවන් ලබම්වා අනන්ත සසර පටන් මේ මොහොත දක්නවා මාගේ සිත කය වචන යන තුන්දුරින් සිදුනා
සියලු දෝසයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා සාදු කියන උතුම් මෞපිය ගුණ තුල පුතාලා හැමෝටම මාත් එක්ක කියන්න පුළුවන් දෙවෙනි පදේ අපි කියන ස්වරය විලාසය දෙස බලලා කියන්න පුළුවන් සාදුකාරයක් දින මෙදියම් රැයේ බුදුරජාණන් වහන්සේ තරම් දුවේ පුතේ අපට අම්මා තාත්තගේ වටිනකම නිවැරදිව පැහැදිලිව දේශනා කළ වෙන ශාස්ත්‍රවරයෙක් නැහැ. මේ ලෝතුරා බුදු කෙනෙක් මතුනේ අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් නිසා. බුදු කියන සංකල්පය තරුණයෙකුගේ මනසට ආවේ අම්මා කෙනෙක් කන්ද. සංකර සිතුම් පැතුම් වලින් පිරිච්ච ලෝකයේ අද සමහර දූ දරුවන්ට නම් ටිකක් දියුණු වෙලා විවාහ ජීවිතවලට ඇතුළත් වෙලා භෞතික සම්පත් දියුණු වෙනකොට අම්මා තාත්තා අමතක. මගේ අම්මා තාත්තා මට කළ උදව්වක් නම් නැහැ. මම මේ ගේ දොර හදාගත්තේ, යාන වාහන ගත්තේ අම්මා තාත්තා දීපු දෙයක් කඳ නෙමෙයි මගේ බිස්නස් අන්න. අම්මා තාත්තා කළ පරිත්‍යාගය මොකද්ද? බලන්න අම්මා ගැන හිතලා ඔබ මෙලොවට බිහි වෙන දවසේ දුවේ පුතේ ඔබේ අම්මා තාත්තා විශේෂයෙන් ඔබ මෙලොවට බිහි වෙන වෙලාවේ ඔබේ අම්මා ජීවිතයත් මරණයත් එක්ක සටනක් ඇල්ලුවා. ඒ සටනින් අම්මා ජීවිතේ පරදුවට තැබුවා. මට කොතෙක් වද වේදනාවක්, මට මගේ ජීවිතේ නැති වුණත් මට කම් නැත. නොපෙනෙන කුස වැඩෙන දරු ගැබට විපතක් නොවි අද බිහි කරන්න ලැබේවා. හොයි චේතනාවෙන් අම්මා ජීවිතේ පරදුවට තබලා ඔබ මෙලොවට බිහි වෙන වෙලාවේ ඇඟේ ලේ ටිකක් රුධිරයත්
විමහලා ගත්තේ විඳ නොහැකි මහා දුක් කන්දරාවක් විඳලයි. මෙලවට බිහි කරලා ඉතුරු වෙච්චලේ කිරිබවට පරිවර්තනය කරමි. අපෝ පෝෂණය කරමි. ලැබෙන දේ කවල පොවලා නව දොරකින් වැගිරෙන සෙමයි සොටුයි කබයි කඳුළුයි මලයි මුත්‍රායි ලෝකෙම පිළිකුල් කරමි. ලෝකෙ නෙමේ තමන්ටත් පිළිකුල්. ලොවක් පිළිකුල් කරන සෙමයි සොටුයි කබයි කඳුළුයි මලයි මුත්‍රායි අසරණ අහිංසක අම්මා කවරදාකවත් පිළිකුල් කළේ නෑ. සෙනෙහසින් දෑතටගෙන තුරුලටගෙන සෝද සෝදා පිරිසිදු කොට දෙපයින් නැගිට්ටෝ. දෙපයින් නැගිට්ටවලා අම්මා තාත්තා දරුවට කිරි දෙන මවත් රැකගෙන පෝෂණය කරපු තාත්තට නෑ බඩකින්න දැනෙලා. රැයක් දවාලක් නෑ කැතකුණක් වැටහිලා නෑ කොන්ද කුදු ගැහෙනක ඇඟ රැලි වැටෙනක කළුකෙස් සුදු වෙනකන් දරුවෝ ගැන ජීවිතය ගැනයි කල්පනා කළේ. පුතාට දුන්න තරුණකම තාත්ත ගත්ත නාකිකම. ඔය ඇමරිකන් සමාජවල ගගනගාමී කියන සමාජවල හඳට ගියයි කියන රටෙත් ඒව නෑ.
දරුවට කිරි ටික දෙන්න අම්මා තරුණකම බැහැරයි කියලා. අපේ බෞද්ධ සමාජේ වනේ දුවට පුතාට ශක්තිය දීලා රූපේ ස්වභාවය දුවට දීලා තමන් වයසට මේක දැක්ක බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවන්ටත් මේ දෙන්නගේ ගුණ කඳ කියලා අවසන් කියලා ඉවර කරගන්න බැරි හන්දා එක වචනයෙන් ගෙනහැර පෑව ජීවමාන ගෙදර බුදුන් අම්මා තාත්තා කියලා. ඔය පිරිකර අතගස්සන එක මතකට නතර කරන්න බාධාවක් නොවේ. එවිට පිරිකර අතගස්සන් නැතුව අත ගහන්න නැතුව හිත ගහන පූජ කරන්න පුළුවන්. ඒක අතේ තියාගෙන නවත්තන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී මුඛයෙන් ගෙදර ඉන්නවා ජීවමාන බුදුවරු දෙන්නෙක් වැඳුම් පිදුම් කරගනිල්ලා කියලා දේශනා කොට වදාළි මාතුච්ච පිතුච්ච මව සහ පියා යන දෙදෙනා. අම්මා තාත්තා වෙන්නට බෑ දරුවන් ලැබූ තරමට මේ ගැන මට කියා දුන්නේ ඔබයි ආදරෙන් තාත්තේ ඔබයි මගේ තාත්තා කිසි දවසක සුරා මතින් ගෙදර ඇවිත් රණ්ඩු වෙලා ගහ බැනගෙන ජීවත් වුණේ නැහැ තාත්තේ ජීවත් වුණේ අම්මා තාත්තා කිසි දින රණ්ඩු වෙලා නෑ යමකට දරුවන් ගැන සිතුවේ මේ ආදරයෙන් මගේ තාත්තේ ආදර දරුවන් ඉදිරියේ තාත්තා දුම් වැටි නෑ උරා බොන්නේ තමන්ද දරුවන්ද එයි නැති වෙන බව දැන තාත්තේ නැති වෙන බව දැන මෙලෙස පින්කම නිමාවට පත් කරමු. පිරිකර අතගස්සන් නැතුව අතේ තියාගන්න මිනිත්තු කිහිපයක් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. මෙතුවක් වෙලා අප මෙතුවක් වෙලා මහත් වූ ශ්‍රද්ධාවෙන් පැවැත් වූ උතුම් පූජාවේ අනන්ත ආශිර්වාද හැමෝගේම ජීවිතවලට ළඟා කරගන්න. අද පින්කමට ඇවිත් මේ පැය දෙකකුත් මිනිත්තු කීපයක් පුරාවට මේ පින්බිමේ රැඳුණු පූජාවට සම්බන්ධ වෙච්ච ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. බුදුහාමුදුරුව පෙන්වව බණ පොතේ එක තැනකදී යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු. යම් කිසි කෙනෙක් බුදුන් දහම සඟුන් සරණ යනවා. බුද්ධ කිව්වේ අවබෝධය, ධම්ම කිව්වේ දර්ශනය, සංඝ කියලා කිව්වේ ප්‍රතිපත්තිය. දර්ශනයක් තියෙන කෙනා වෙන කෙනෙක් ළඟට යන්නේ නැහැ යාඥාවට. අවබෝධයක් තියෙන කෙනා තව කෙනෙකු ළඟ දෙදණ නමන්නෙත් නැහැ.
හරි ප්‍රතිපත්තියක් තියෙන කෙනා මාරයටවත් බය නැහැ. ඒකයි අපේ ආගමේ තුනුරුවන්ට පූජ්‍ය කිව්වේ. අනිත් ආගම්වල පූජක සාදුකාරයක් දෙන කවුරුත් එක්ක තවසරයක් සාදු කියලා නිහඬව ඉන්න හැමෝම මිනිත්තු කීපයක්. එනිසා බලන්න, නිවන හොයන්න මගට බැහැගත්තු ඔය ඇත්තෝ ඔය හතර වටවන්දනාවේ ගිහින් ගල් පිළිමෙට මල් තියන්නේ, මැටි පිළිමෙටයි දන ගහලා බඳි. සියපින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දින් මුනි උතුමන් තිලෝගුරු කරුණාවේ ප්‍රඥාවේ රූපකාය. මේ රූපකාය දැකලා තමයි අඩපණ වෙච්ච නායකයෝ නවපණ ලබාගත්. 1815 අපේ ඉතිහාසෙ හිටිය හොඳ වීරේ සිංහලේ නිදහස සෙංකඩගලදී හංකඩ වෙලා ගියාට පස්සේ ජාතිය බේරා ගැනීමේ මේ මහා විමුක්ති සටනේ පුරෝගාමීකු වී කටයුතු කළේ කිවුලේ ගෙදර රාල. මේ කිවුලේ ගෙදර රාලගේ එදාර ජාතික විමුක්ති ව්‍යාපාරයට එකතුනා ඒවකට සුද්දගේ තුවක්කු හමුදාවේ නායකයෙක් වූ මොනරවිල කැප්පෙටිපොළ නිලමෙතුමා. මෙයා ඉස්සෙල්ල හිටියේ සුද්දගේ පැත්තේ. මෙහෙන් යවුව සංදේශයක්. සංදේශය කියවල බැලුවම මෙයාට ඇති වුණා ජාතික අභිමානය. මෙයා කල්පනා කරන මේ සුද්දා මට දුන්නේ තුවක්කුවයි. ඌරගේ මාළු ඌරගේ මැඟේ තියලා කපන වගේ මේ අපේ අයිති නැති කර. ඒකට ඉඩ දෙන්නේ නැහැ. අන්තිමේදී මහා සටනක් කරලා දිනන්න ඔන්න මෙන්න තියේදී අපේ මය අල්ලලා දීලා අන්තිමට හිරේට ගියා. දැන් සුදු ආණ්ඩුකාරයේ බොහෝම ප්‍රීතියෙන් ඉන්නේ. මේ සුදු ආණ්ඩුකාරය අර කැප්පිටිපොළ නිලමෙතුමා දැන් එක්කගෙන යනවා හිස ගසලා දා. කොහාටද මේ එක්කගෙන යන්නේ? නුවර. කොතනටද? බෝගම්බර පිට්ටනියට. බලන්න, දේශ ප්‍රේමීන්ගේ හදවත් මලානික වෙද්දී විජාතික ආක්‍රමණිකයන්ගේ හදවත් උද්දාමයෙන් පිම්බෙද්දී මේ ඓතිහාසික අවස්ථාවේ ජාතියේ තීරණාත්මක වෙලාවේ මේ ශෝක ජනක වෙලාවේ අර සුදු ආණ්ඩුකාරය කැප්පිටිපොළ නිලමෙදිහා බලලා එතනදී අහනවා, කැප්පිටිපොළ උඹට මැරෙන්න ඉස්සෙල්ලා අන්තිමට කියන්න එහෙම මුකුත් දෙයක් තියෙනවද? මේ කැප්පිටිපොළ වීරයා අර උත්තුංග කය ලෙල දෙවා කිව්වේ මේ සිංහලයා මරණයට බය ජාතියක් නෙමෙයි, මාගේ ශාස්ත්‍රූවරයා මාර පරාජය කළ කෙනෙක් අපි ජාතියට ණය නැහැ. හැබැයි උඹලා දැනගෙන හරි නොදැනගෙන හරි අද මේ මාව මරන්න එක්කගෙන විත් තියෙන්නේ හොඳ තැනකට. අර පේන දලදා හාමුදුරුව දිහා බලාගෙන සිංහලයට මැරෙන්න තියනං ඒක වින්දනයක්. භාර්යාව ගැන කතා කළේ නෑ, පාරම්පරික බූදලේ ගැන කතා කළේ නෑ, කිව්වේ වචන දෙකයි. එක, අද මගේ හිස කඳින් වෙන්වෙන් ඉස්සෙල්ලා අර පේන දලදා හාමුදුරුවන්ට මගේ හිස පාත් කරන්න ඉඩ දීපල්ලා. දෙක, මගේ ඉනේ තියෙනවා පුස්කොළ පොතක්. ඒ පුස්කොළ පොත තමයි මේ ධම්මපදයේ ওই පොතේ ගාත තමයි හිරගෙදර ඉන්නකම් මට මගේ හිතට කාංසිය පාළුව තනිකම ඇති වෙද්දී
ඔය පුතේ ගාථා තමයි මගේ ජීවිතයට ජීවය ශක්තිය ප්‍රාණය ලබා දුන්නේ. හදින් පස්සේ මේ පුතේ අයිතියක් මට නෑ. ඒක නිසා අර බෝගම්බර වැවට බැහැලා හිස සෝදා දලදා හිමියනි මෙන්න මගේ අන්තිම වැඳුම. මරණ වරෙන්තුවක් ආපු කෙනෙක් වගේ නෙමෙයි, ධර්මාසනාරූඪ වෙච්ච නායක හාමුදුරු නමක් වගේ. බ්‍රහ්මස්වරයේ විහිදුවා ධම්මපදය අතට අරන් ගාතාව කිව. ගාතාව කියලා ඉවර වෙනකොටම වදකයට කිව්ව, උඹේ කටයුත්ත කරපා. සුද්ධ පුදුමයට පත් වුණා. බලන්න මාර්යා පෙනිපෙනි මරණ මංචකේ ඉඳගෙන අභිමානයට ආඩම්බරයට උද්දාමයට පත් උනේ. නියමාකාරයෙන් මේ වගේ තුනුරුවන්ගේ සරණ ගිහිපු කෙනාට ලෞකික ප්‍රාර්ථනා නෑ, මාරයටවත් බය නෑ. එදා වෙසක්දා ගසක් ළඟ බුදු ඇසක් පාදා සකල සත්ව සන්නිවාසේ ඇස් අරවා දොස් පෙන්නා. බලයට ආයිබුවන් කියල මහා මන්දිරයකින් එළියට ගිහින් පරාජිත ලෝකේ අපරාජිතත්වයට පත්වී යථා භූත ඥාන දස්සනේ ලෝකයේ දෙස තුලනාත්මකව විමර්ශන බුද්ධියෙන් පෙන්වා වදාළේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙසුම් මගානුව යමි. අද තමන්ගේ කාලය ධනය ශ්‍රමය බුද්ධිය සියල්ල කැප කරමින් සෝබා දහමේ ද ආශිර්වාදේ ලැබ වැස්ස පින්න බාධාවක් නොවී අද පින්කමට සම්බන්ධ වෙන්න ඔබට අපට අපි හැමෝම පුණ්‍යවන්ත වෙලා. ඒ නිසා පින් ඇති ඔබ මේ උතුම් පූජාවේ අනන්ත ආශිර්වාදයෙන් ලබාගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි මෙලෙස අනුමෝදන් කොට පූජාව නිමා කරමු.